දෙසැම්බර් 20 මැදහත් කරුව කොහෙද? යසායා 53 වන පරිච්ඡේදයේ 11 වන සහ 12 වන පද. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරුණ කොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨ කරනවා ඇත. ඔවුන්ගේ අයුතුකම්ද උන් වහන්සේම දරා ගන්නවා ඇත. තමන් ප්‍රාණය මරණයට වගුරුවාති වර්ධකාරයන් සමග ගණන් ගනු ලැබ උන් වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය වර්ධකාරයන් උදෙසා උන් වහන්සේ මැදහත්කම් කරන සේක. මාගේ ධර්මිෂ්ඨ සේවකයා ස්වකීය දැනගැන්ම කරුණ කොටගෙන බොහෝ දෙනෙකු ධර්මිෂ්ඨ කරනවා ඇත. මෙහි සඳහන් දැනගැන්ම සැබවින්ම අද්විතීයයි. මේ ලෝකයේ දැනුම තමා ධර්මිෂ්ඨ කරමින් වරද වෙනත් අය මත පැවරීමට සලස්වයි. ලූක් 16 වන පරිච්ඡේදයේ 15 වන පදයේහි පරිසිවරු අමතා නුඹලානම් මනුෂ්‍යයන් ඉදිරියේහි තමුන් ධර්මිෂ්ඨ කරගන්න අයය යනුවෙන් යේසුස් වහන්සේ පැවසූ සේක. දිව්‍යමය දැනුම ක්‍රියා කරන්නේ ප්‍රතිවිරුද්ධ අතටය. එය සියලු වරද තමා පිටට ගනිමින් අන් අය ධර්මිෂ්ඨ කරයි. අපට මෙම දිව්‍යමය දැනුම තිබේද? යාඥාවෙන් මැදහත්කම් කිරීමට හෙවත් පොරබදන්ට මෙම අද්විතීය දැනුම අත්‍යවශ්‍ය වන්නේ මන්ද? සැබෑ මැදහත්කරුවෝ අන් අයගේ අයුතුකම් දරාගත යුතු බැවිනි. ඔවුන්ගේ අයුතුකම්ද උන් වහන්සේම දරා ගන්නවා ඇත. යමෙක් දෙවියන් වහන්සේට විරුද්ධව පව් කර ඇතනම් තමා විසින් එම පාපය කළ ලෙසට මැදහත්කම් කරන්න දෙවියන් වහන්සේට ආයාචනා කළ යුතුය. උන් වහන්සේම බොහෝ දෙනෙකුගේ පාප උසුලාගත් නිසාය වරදකාරයන් උදෙසා උන් වහන්සේ මැදහත්කම් කරනසේකයි අපි කියවමු. උන් වහන්සේ වරදකරුවන් සමග ගණන් ගනු ලැබූ බවද සඳහන් වී ඇත. එනම් වරදකරුවන් සමග තමන් වහන්සේ හඳුනාගත් සේක. රෝධ පුටුවක සිටින පුද්ගලයෙකු වෙනුවෙන් යාඥා කරන විට අප රෝධ පුටුවේ සිටිමින් වේදනාව විඳින හැඟීමෙන් යාඥා කළ යුතුය. මිය යන පුද්ගලයෙකු වෙනුවෙන් යාඥා කරන විට අපි ඔහු සමග අපම හඳුනාගත යුතුය. තමන් ප්‍රාණය මරණයට වගුරුවාදී දෙවැනි මරණයට මුහුණ දීමට අපගේ ප්‍රාණ නිරයට ගමන් කරන විට යේසුස් වහන්සේ දැඩි වේදනාවෙන් අප වෙනුවෙන් මැදහත්කම් කළසේක. යේසුස් වහන්සේ මෙන් අන් අය වෙනුවෙන් මහත් පරිශ්‍රමයක් දැරිය හැකි මැදහත් කරුවෝ කොහෙද?